අයිවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වේකවන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගාද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇකඩමියේ කථිකාචාර්ය ආචාර්ය නලීන් අසංක ගමගෙදර ආරච්චිලාගේ මහතා. අපි සූදානම් වන්නේ සයිබර් ආරක්ෂාව පිළිබඳව අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නට. අයිවන් කියවුව පිළිගන්න අපගේ වැඩසටහනට. ඇතර මේ සයිබර් ආරක්ෂාව කියන විෂය පිළිබඳව අපි දළ අවබෝධයක් ලබා ගන්නට කැමතියි. මොකද්ද මේ සයිබර් ආරක්ෂාව කියන විෂයයට ඇතුළත් වෙන්නේ, මොනවද මේ තුළ නාවරණය කරන්නේ? තාක්ෂණයේ දියුණුවත් සමඟ, තාක්ෂණයේ පැතිරීමත් සමඟ අපිට තාක්ෂණය අපි පාවිච්චි කරලා අපි මිනිස්සුත් එක්ක කතා කරන්න, එතකොට අපේ දැනුම ෂෙයා කරගන්න, එතකොට අපිට දේවල් ඉන්ටර්නෙට් එකෙන් මිලදී ගන්න, ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා. එතකොට මේ හා සම්බන්ධ මේ තාක්ෂණය නිර්මාණය කළ තියෙන හොඳ දේවල් වලට අධ්‍යාපනය ලබා ගන්න, එන්ටර්ටේන් වෙන්න, සෝෂලයිස් වෙන්න, එතකොට අවශ්‍ය දෙයක් මුදල් මිලදී ගන්න. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්න තමයි ප්‍රයිවසි ඇන්ඩ් සිකියුරිටි කියන එක. එතකොට මිනිස්සු අපි දන්නේ නැහැ කොහොමද අපේ ආරක්ෂාව තියාගෙන, අපේ ප්‍රයිවසි එක තියාගෙන අපි මේ දේවල් එන්ටර්ටේන් කරන්න, එතකොට එඩ්‍යුකේෂන් එක ලබා ගන්න. ඉතින් ඒ හා සම්බන්ධ විෂයක් තමයි සයිබර් සිකියුරිටි කියලා කියන්නේ, නැත්නම් ඉන්ටර්නෙට් සිකියුරිටි කියලා කියන්නේ. ඔබ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇකඩමියකේ මේ සයිබර් ආරක්ෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. දැන් එහිදී ඔබලා මොනවද අවධානය කරන්නේ, ජනතාවට මොනවද කියලා දෙන්නේ, මොකද්ද ඔබලාගේ කාර්යභාරය? ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම අපි සලකල බලන්නේ කොටස් කීපයක්. එකක් අපි තාක්ෂණය නිර්මාණය කරනවා. අපි කියනවා සයිබර් සිකියුරිටි ටෙක්නිකල් ස්ට්‍රීම්ස්. අලුත් තාක්ෂණයවල් නිර්මාණය කරනවා. නිර්මාණය කරන තාක්ෂණය කොහොමද මේක සිකියෝලි සිස්ටම් එකක් සිකියෝලි ඩිසයින් කරන්නේ. අනිත් එක තමයි අපි ගොඩක් දුරට බලනවා කොහොමද මැනේජ්මන්ට් එක, ටොප් මැනේජ්මන්ට් එක, මැනේජර්ස්ලා, CEOsලා, CIOs, චීෆ් ඉන්ෆර්මේෂන් ඔෆිසර්ස්, චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්ස්, ඒගොල්ලන්ව කොහොමද අපි ට්‍රේන් කරන්නේ. ඒ විතරක් නෙමේ, ඒගොල්ලන්ගෙන් පටන් අරගෙන අපි බොටම් ලෙවල් එකට මෙනවා. කොහොමද ඉන්න ඒ වැඩ කරන සෑම කෙනෙක්ම අපි ට්‍රේන් කරන්නේ, එඩියුකේට් කරන්නේ කියන එක තමයි අපි ගොඩක් දුරට බලන්නේ. ඊට අමතරව අපි ගොඩක් දුරට මේ අවධානය යොමු කරලා තියෙනවා සයිබර් වෝෆෙයාර් ඉෂුස්. කොහොමද මේ දැන් ISIS ප්‍රහාරව ගැන අපි දැනගෙන තියෙනවා. ඒතොර ගොඩක් දුරට ඊළඟ අපි හිතනවා ඊළඟ වර්ල්ඩ් වෝ එක වෙන්නේ සයිබර් වෝල්ඩ් වෝ එකක් කියලා. මේක ඇති වෙන්නේ සයිබර් ස්පේස් එක හරහා. කොහොමද අපිට ඒක පැහැදිලි කරන්නේ? උදාහරණයක් වශයෙන් හිතන්න අපිට ඇක්සස් වෙන්න පුළුවන් එංගලන්තේ, ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඕ නැත්නම් ඇමරිකාවේ මිලිටරි ඉන්ෆර්මේෂන්ස් වලට. එහෙම වුණාම අපිට පුළුවන් සම්පූර්ණ කන්ට්‍රි එකම කලැප්ස් කරන්න. සම්පූර්ණ කන්ට්‍රි එකම අපිට ඒගොල්ලන්ගේ පවර් සිස්ටම් එක, ජලය, ඉලෙක්ට්‍රිසිටි, ඒ ඔක්කොම අපිට නැති කරවන්න පුළුවන්. ඒකට ඒ තොරතුරු වලට ඇක්සස් වෙන්න අපිට පර්මිෂන් තියෙනවා. ඉතින් ඒක ලොකු රිස්ක් එකක්. එතකොට මේ තත්ත්වය කොහොමද ලංකාව පැත්තෙන් ඔබ ආදේශ කරන්නේ? කියන්නේ ලකු මේ සයිබර් ආරක්ෂාව කොහොමද ලංකාවට වැදගත් වෙන්නේ? සයිබර් ආරක්ෂාව ලංකාවට වැදගත් වෙන්නේ මොකද? අපි ගොඩාක් දුරට අපෙත් තියෙනවා අපි එයා සී එතකොට ග්‍රවුන්ඩ් කියලා අපේ තියෙනවා ෆෝසස්, රයිට්, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය. ඒ වගේම අපි දැනගන්න ඕනේ කොහොමද මේ සයිබර් ස්පේස් එක හරහා අපිව ආරක්ෂා කරන්න කියන එක. ඒක වැදගත්, ඒක ගොඩාක් වැදගත් දෙයක් අපිට සලකලා බලන්න. අපි කැමති මේ වැදගත් දේ ඔබගෙන් දැනගන්නට. කොහොමද අපි ආරක්ෂා වෙන්නේ මේ සයිබර් ආරක්ෂාව? අපේ ලාංකිකයෝ මේ වැඩසටහන නරඹනවා, ඔවුන්ට ඔවුන් දැනුවත් කිරීමක් කරොත් ඉතාම වටිනවා. ඒකට අපි ප්‍රධාන වශයෙන් ලොකු ෆ්‍රේම්වර්ක් එකක් ඇති වෙන්න ඕනේ. කොහොමද අපි අපිට වර්ක් ෆෝස් එකක් හරිගස්සන්න ඕනේ, සයිබර් සිකියුරිටි වර්ක් ෆෝස් එකක්. ඒකෙදි අපි තාක්ෂණය දැනුම කියන එක, එඩ්‍යුකේෂන් කියන එක ඉතාම වැදගත් දෙයක්. දැන් අපේ රටේ ඇත්තර වශයෙන්ම ගත්තොත් එහෙම සයිබර් සිකියුරිටි සම්බන්ධව ස්පෙෂලිස්ට්ලා ගොඩක් අඩුයි. ඇද කම්පනිස්. හැබැයි අපි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, අපේ සිස්ටම් ඩිසයිනර්ස්ලා ඉන්නවා, නෙට්වර්ක් සිකියුර් කරන නෙට්වර්ක් ඩිසයිනර්ස්ලා ඉන්නවා. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට ආරක්ෂා. අපි ඒ තාක්ෂණය, හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ඒ වගේම හියුමන්ස්, මෙන්න මේ එන්ටිටි අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ආරක්ෂා දේවල් නිර්මාණය කරන්න. නිර්මාණය කළ පහසුකම් අපි දෙනවා මිනිස්සුන්ට ඒ නිර්මාණය තුරු ඒගොල්ලන්ට දේවල් කරගන්න. නමුත් එතනදී ඒ මිනිස්සු කොච්චර ඉන්ෆර්මේෂන්ස් එළියට දානවද කියන එක, පෞද්ගලික ඉන්ෆර්මේෂන්, ඒක එයා වැඩ කරන ඕර්ගනයිසේෂන් එකට ලොකු
ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උදාහරණ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මම කියනවා මේ යම්කිසි වෙලාවකදී මගේ මගෙන් ඇහුවොත් කවුරු හරි ස්ට්‍රේන්ජර් කෙනෙක් පාරේ මං ඇවිදගෙන යනකොට ඔයාගේ ලොකේෂන් ইনফরমේෂන් එක ගෙදර ඇඩ්‍රස් එක දෙනවද කියලා. මම දෙන්නේ නැහැ. යවන් දන්නේ නැති හින්දා. නමුත් මම Facebook එකේ මං කියනවා දැන් මම මේ වෙලාවේ ඉන්නේ මෙන්න මේ pub එකේ. නැත්නම් මම මේ වෙලාවේ ඉන්නේ මෙන්න මේ restaurant එකේ. මම මේ වෙලාවේ මෙන්න මේ යාළුවොත් එක්ක මෙන්න මේ ස්ථානයේ ඉන්නවා කියලා. එතනදී ඕනම කෙනෙකුට මාව හොයාගන්න පුළුවන් within 10-15 meters මගේ ඉන්න තැන. වැරදි තොරතුරක් ඇතුළත් කරොත් දැන් මම ඉන්නේ කතරගම මම ගිර මම දැන් ඉන්නේ ඇමිලිවිටේ ගාල්ලේ කියලා. නෑනේ තාක්ෂණය දැන් අපි geolocation එක enable කරපු ගමන් Google map එක හරහා ඒගොල්ලෝ automatically ඒ අවශ්‍ය තැන හරියටම accurate position එක ඒගොල්ලෝ දෙනවා. accurate කියන්නේ ඇත්තටම within 10-15 meters හොයාගන්න පුළුවන්. කොහොමද ඒක මේ ඒක එසේ නොමැතිව භාවිත කරන්නේ කොහොමද? මේමයි අපිට ඒ දේ දීලා තියෙන හොඳ දේවල් වලට. දැන් උදාහරණයක් වශයෙන් military informations වලදී අපි තාක්ෂණයේ නිර්මාණය කරලා තියෙන්නේ හොඳ දේවල් වල. නමුත් අපි තාක්ෂණය හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගෙන තමයි තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. ඔතන ඒ වගේ ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. දැන් අපි කිව්වොත් geolocation information එක පාවිච්චි කරනවා කියලා ඒක අපිට ඕන වෙලාවට enable කරන්න ඕනේ. නැති වෙලාවට අපිට ඒක disable කරන්න පුළුවන්. දැන් එහෙම කරේ නැත්නම් අපි Google Map විතරක් නෙමෙයි අපි WhatsApp පාවිච්චි කරනවා. අපි දන්නේම නැතුව අපිට අනිත් මිනිස්සුන්ට හොයාගන්න පුළුවන් අපි කොහේ ඉඳන්ද chat කරන්න කියලා. ඒකට මාත් එක්ක කවුරු හරි chat කරන ගමන් මගේ ගෙදරට ඇවිල්ලා හොරකම් කරගෙන යන්න පුළුවන් ගෙදර තියෙන තැන. ඉතින් මේක ලොකු threat එකක්. අතර මේ වගේ අපේ ලාංකිකයෝ විශේෂයෙන්ම ලංකාව වගේ රට අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. නැවතත් ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගද අප සමග කතාබහේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇකඩමියේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය නලින් අසංක ගමගෙදරාරච්චිලාගේ මහතා අපි කතා කරමින් සිටින්නේ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්. සමස්තයක් විදිහට මේ දැන් අපි Facebook, Twitter මේ ආකාරයේ සමාජ ජාල වෙබ් අඩවි, ඒ වගේම WhatsApp, Viber මේ වගේ ඇප් සේවාවන් මේ ආකාරයෙන් අපි විවිධ වූ අන්තර්ජාලය හා සම්බන්ධ සේවාවන් ලාංකිකයොත් මේ වන විට භාවිතා කරනවා. මේවා කොහොමද හරියට දැනුමක් ඇතිව භාවිතා කරන්නේ? මොනවද ඔවුන් කරන අර පොදු, ඒ කියන්නේ කොමන් වැරදි විදිහට ඔබලා අස්වාගෙන තිබෙන්නේ? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි තාක්ෂණයේ නිර්මාණය කරන්නේ යම්කිසි දෙයකට. උදාහරණයක් වශයෙන් Viber, WhatsApp ගත්තොත් ඒ වගේ අපි එකිනෙකත් එක්ක කතා බහ කරන්න, වීඩියෝ කෝල්ස් chat කරන්න, ඒ වගේ දේකට. නමුත් අපි දන්නේ නැතුව අපේ තොරතුරු ගොඩාක් අපි එළියට දානවා ඕනම කෙනෙකුට. දැන් උදාහරණයක් වශයෙන් මම කාත් එක්ක හරි chat කරමින් ඉන්නකොට මට link එකක් එවන්න පුළුවන්. ඒ එවන link එක මම click කරොත් මම දන්නේ නැහැ මොකද්ද මේ link එක කියලා. නමුත් ඒක හරහා මට වෛරස් attack එකක්, වෛරස් එකක් මගේ ඇප්ලිකේෂන් එකට ඩවුන්ලෝඩ් මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතනදි වෙන්නේ කවුරුත් හරි කර බලන්න පුළුවන් මම මොනවද ඊළඟට කරගෙන යන්නේ. මගේ ඔෆිස් එකේ තොරතුරු මගේ ෆෝන් එක හරහා මම පාවිච්චි කරන විදිහ Gmail, මම පාවිච්චි කරන විදිහ Microsoft Outlook, ඔෆිස් ইনফরমේෂන්ස් උනත් මට වැරදි මිනිස්සුන්ට අපි කියන බෑඩ් ගයිස් කියලා හැකර්ස්ලා ඇටැකර්ස්ලා ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ ඔෆිස් එකටම ඔෆිස් එකේ තියෙන සිස්ටම් එකට බ්‍රේක් කරන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් බැංක එකේ තියෙන බැංකින් සිස්ටම් එක කෙලින්ම බ්‍රේක් කරන්න අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා ඒ බැංක එකේ වැඩ කරන කෙනෙක්ගේ පෞද්ගලික දුරකථනය ඔස්සේ අපිට පුළුවන් බැංක එකේ තොරතුරු අරගන්න. ඇත්තටම ඔබ ওই කියන ආකාරයට දැන් මේ වැඩසටහන නරඹන අයටත් මටත් ඒක සමහර වෙලාවට හිතෙනවා මේක මහා කරදරයක්. එක වෙලාවකට මේක කොහොමද භාවිතා කරන්නේ? මේ විදිහට ඕනෑම අවස්ථාවක මේ අනතුරේ වැටෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපි දන්න හඳුනන කෙනෙක් අපිට link එකක් එවුවාම ඒක අපි click කරලා බලන එක සාමාන්‍ය තත්වයක්. ඒක ඕනෑම කෙනෙක් කරන දෙයක්. ඉතින් ඒ විදිහටත් අනතුරේ වැටෙන්න පුළුවන් මේ වගේ තාක්ෂණය භාවිතා කරලා. ඇත්තටම මේක නිවැරදිව භාවිතා කරන මොනවද කරන්න ඕන? මේක ඇත්තටම ලේසි පාසුකාරයක් නෙවෙයි ඔය විදිහට ඔබ කියන ආකාරයට. ඔව්. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන attack කෙනෙක් අපි ගත්තොත් එහෙම එයා ඉස්සෙල්ලාම බලන්නේ social engineering කියලා එකක්. ඒ කියන්නේ අපි බලනවා Facebook, WhatsApp, Twitter ඒ වගේ
ඇපලිකේෂන්ස් හරි ඒ වගේ පහසුකම් හරහා කොහොමද අනිත් මනුස්සයන්ගේ ඉන්ෆර්මේෂන්ස් පුළුවන් තරම් අරගන්නේ කියලා. ඊට පස්සේ තමයි ඇටෑක් එකක් කරන්නේ. ඉතින් ඒ අපිට කිසිම සිස්ටම් එකක් සිකියෝ කියලා කියන්න බෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හැමෝම මේ සිකියුරිටි ගැන කතා කරන්නේ. එතකොට බලනකොට මේක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් මේක භාවිත නොකරත් බෑ, කරලත් බෑ. ඔව්. ඉතින් මේක ඇත්තටම භාවිත කරොත් කොහොම හරි අනතුරේ වැටෙන්න පුළන්නේ ඔබ කියන ආකාරයට. ඔව්. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. කොහොමද අපි ඒක භාවිත කරන්නේ? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම 2008 වර්ෂයේදී Republican Vice Presidential Candidate Sarah Palin කියලා එයාට යාහු account එක compromise කරගත්තා. හරි. එතකොට ඒකෙදි උනේ එයාගේ security questions answer කරලා එයාගේ password එක හොයාගත්තා. ඒක හරිය ලේසි දෙයක්. ඒක ලොකු technical දෙයක් නෙමෙයි. එතකොට එතනදි ප්‍රශ්නේ උනේ human. මේ මිනිස්සු. දැන් මම මෙහෙම දැක්කා. ඔබ කියන කාරණේ පැහැදිලි. දැන් එතකොට දැන් මෙවැනි දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇකඩමියේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. අපි හිතනවා ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ සයිබර් ආරක්ෂාව පිළිබඳව යම්කිසි සංවර්ධිත මට්ටමක තිබෙනවා ඉන්නවා කියන කාරණය. දැන් ඔබ කියන කාරණාවලින් අපිට සාමාන්‍ය ජනතාව විදිහට අපිට එකපාරටම හැඟෙන දේ තමයි මේ තාක්ෂණයේ භාවිතා කිරීම ආරක්ෂා කොහොම භාවිතා කරත් ආරක්ෂිත නැහැ කියන වගේ හැඟීමක් එනවා. එතකොට කියන්නේ අර ඔබ කියන ඒ වගේ ඉහළ පෙළේ කෙනෙකුගේ යාහු ගිණුමට පවා ප්‍රහාරයක් එල්ල වුණා නම් අපි සාමාන්‍ය කෙනෙකුට දැන් ගොඩක් මේ සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව මේ විශේෂඥ ධර්මයක් සහිතව නෙවෙයි මේ Facebook ඒ වගේම මේ සයිබර් අවකාශයට අදාළ දේවල් භාවිතා කරන්නේ. එතකොට ඔවුන් කවදාහරි කොයි වෙලාවක හෝ කුමන හෝ මොහොතක මේ ආකාරයේ වංචාකාරයෙකුගේ දැලට අහු වෙන්න පුළුවන්. එතකොට ගැටලුව දැන් ওই වගේ තැනකදී මොකද යෝජනා කරන්නේ? මේ වගේ දේවල් භාවිතා කරන්න එපා. තමන්ගේ පෞද්ගලික දේවල් තොරතුරු එහෙට මෙහෙට කරන්න, තමන්ගේ වැදගත් දේවල් මේ වගේ තාක්ෂණය හරහා යවන්න එපා. ඒ වගේ කියන කාරණයක්ද? එහෙම නැත්නම් මේක බොහොම ආරක්ෂිත විදිහට භාවිතා කරන්න පුළුවන් ක්‍රම ලෝකේ තියෙනවා. ඒවා ඉගෙන ගන්න කියන කාරණේද ඔබ සඳහන් කරන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම කියනවා නම් education අධ්‍යාපනය කියන එක මේකෙදි හරි වැදගත් වෙනවා. අපි තාක්ෂණයක් දෙනවත් එක්කම ඒ තාක්ෂණය කොහොමද වැඩ කරන්නේ කියන එක අපි කියලා දෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය තමයි ගොඩක් වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් අපි රස්සාවට යනවා. අපි රස්සාවට යනකොට අපි යන්නේ රස්සාවට සයිබර් සිකියුරිටි ඉගෙන ගන්න නෙමෙයි. ඒ එදිනදා ඒ වැඩේ කරන්න. එතකොට අපේ තියෙන මානසිකත්වය තමයි 8 ඉඳන් 5 වෙනකන් හරි 9 ඉඳන් 5 වෙනකන් හරි ඒ අවශ්‍ය වැඩ කොටස කරලා gedirene එක. දැන් මේක නෙමෙයි මෙතනින් වෙන්නේ. මේක ලොකු ස්පේස් එකක්, ලොකු ඕපන්, ඒක ඕපන් කරන බැක් ඩෝ එක ඇටැකර්ස්ලට. මොකද හේතුව අපි ඉන්නේ මානසිකත්වයේ වැඩේ කරගෙන ඉන්න. එතකොට අපි security alerts කියලා අර පොඩි messages දෙනවා. අපි website එකට උදාහරණයක් ගියොත් කියනවා මේකේ phishing attack එකක් වෙන්න පුළුවන්. මේක ෆිෂින් වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. කවුරුත් දන්නේ නැහැ නේ මොකද්ද ෆිෂින් කියන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් සමහරක් වෙබ්සයිට්ස් වලට ගියම කියන cookies enable කරලා. cookies disable කරලා. කවුරුත් දන්නේ cookie කිව්වම මට හිතෙන්නේ හවස හොඳ තේකක් බොන ගමන් cookie එකක් කන දෙයක් වගේ හැඟීමක් ඇති වෙන්නේ. එතකොට මේ තාක්ෂණය නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සුන්ට. හැබැයි මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද ඉංජිනේරුවෝ තමයි මේක කරලා තියෙන්නේ. මේක security experts තමයි කරලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ තාක්ෂණය කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා. මොකද ඒක complex, complicated. එතකොට එහෙම වුණාම මිනිස්සු ගිහිල්ලා හොය මොකද එයා ඒගොල්ලන්ගේ රස් මම කියුවාගේ රසාවට එන්නේ අපි security ගැන ගන්න නෙමෙයි, privacy ගැන ගන්න නෙමෙයි. එතකොට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඒකේ complaint කරන්නේ IT department එකට. ඇත්තටම දැන් ඔබ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙක්. ඔබ මේ කතා කරන කරුණු කාරණාවලින් මේ වැඩසටහන නරඹන අයටත් අපිටත් යම් යම් කාරණා පිළිබඳව හිතෙනවා. ඒ කියන්නේ මේ තරුණ දරුවෝ මේ වගේ දේවල් භාවිතා කරනකොට තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු මේ හරහා යැවිය යුතුද වගේ ප්‍රශ්නකුත් නැගෙන අපිට අපේ මනසට නැගෙනවා. අපි මේ පිළිබඳව කතා කරන සූදානම් මද විරාමයක් අරගෙන මද විරාමයකින් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගද අප සමග කතාබහේ සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක ඇකඩමියේ සයිබර් ආරක්ෂාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ මහතා. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණ තිබෙනවා අර විරාමයට යන අවස්ථාවේදී මා සඳහන් කළ පරිදිම දැන් අපි දන්නවා තරුණ
දරුවෝ සමහරක් වෙලාවට තරුණ තරුණියෝ තමගේ අතිශය වැදගත් පෞද්ගලික ඡායාරූප මේ වගේ අන්තර්ජාලය හරහා උවමාරු කරන්නට ගිහලා අමාරුවේ වැටිලා තමගේ ජීවිතේම විනාශ වුණු අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා. එතකොට මීට කලින් මේ වැනි අන්තර්ජාල පහසුකම් නැති කාලවලවල මෙවැනි ප්‍රශ්න සමාජයේ තිබුණේ නැහැ. මේවා අලුත් ප්‍රශ්න විදිහට තමයි සමාජයට එන්නේ. එතකොට දැන් ඔබ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥෙක්, මේ විශේෂඥෙක් කතා කරනකොටත් අපිට යම්කිසි තැතිගැන්මක් ඇති වෙන හදවතට මේ මොහු කියන ආකාරයට අපිට කොයි වෙලාවක හරි මේ කණේ පාර කන්න වෙයි කියලා වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට දැන් අපිට අපි කැමති නැහැ මේ මෙවැනි වැඩසටහන් වලින් යෝජනා කරන ආපස්සට යන්න කියලා. අපි කැමති ඉස්සරහට ගමන් කරන්න. මේ sannivedana මෙවලමක් ලෙස අන්තර්ජාලය, මේ WhatsApp, Viber, ඊටත් අමතර Facebook, Twitter වගේ දේවල් අපි භාවිත කළ යුතුයි. අපි ඉදිරියට ගමන් කිරීමයි කළ යුත්තේ. හැබැයි ඉදිරියට ගමන් කරන විට තමන්ගේ මේ අතිශය රහසිගත පෞද්ගලික තොරතුරු මේවා හරහා යැවීම අනතුරුදායක බව තමයි මේ මෙවැනි කතාබහ තුළින් ඇතිවන හැඟීම. ඇත්තට මේකට මොකද උත්තරය? මේකට ප්‍රධාන වශයෙන් අපි ඉන්න අපේ දරුවෝ පාසලෙන් සමහරක් කාලවලට මේ 5-6 දැන් මේ දරුවෝ ඔක්කොම ඉපදෙන්නේ ටෙක්නොලොජි එකත් එක්ක. අපිට ඒකෙන් අයින් කරන්න බෑ. ඉතින් ඒක නිසා හැබැයි අපි ඒ සම්බන්ධ අධ්‍යාපනය දෙන්නේ. මොකද ඒගොල්ලෝ තමන්ගේ යාළුවෙක්ගෙන් හරි මොබයිල් ෆෝන් එකක් අරගෙන සමහරක් වෙලාවට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. නැත්තම් කැෆේ එකකට ගිහිල්ලා හරි යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න වෙලා තියෙන අපිට ඒගොල්ලන් ඒකෙන් අයින් කරන්න බෑ. එහෙනම් හොඳම දේ තමයි අපි ඒගොල්ලන්ට අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හරි අධ්‍යාපනය, නිසි අධ්‍යාපනය දෙන්න ඕනේ. මේ වගේ ඉන්ෆර්මේෂන් එකක් මම ඉන්ටර්නෙට් එකේ ෂෙයා කළොත් කවදා හරි ඒක මට ප්‍රශ්නයක් වෙයිද? කවුරු හරි කෙනෙක්, නරක කෙනෙක්, බෑඩ් ගයිස්ලා, හැකර්ස්ලා ඒගොල්ලන්ට පුළුවන් ද මේ ඉන්ෆර්මේෂන් එක අරගෙන මාව ඇබියුස් කරන්න? ඒක නේ ඔබ සඳහන් කරන්නේ අර අපේ අතීතයේ තිබුණා අපේ පෞද්ගලික තොරතුරු අපි පෞද්ගලික විදියට ඒව ආරක්ෂා කරගෙන හිටියේ. අපි හැම එකම හැමතැනම කියන්න ගියේ නැහැ. ඒ වගේ මේ අන්තර්ජාලය ඔස්සේත් අපි වැඩ කටයුතු කරනකොට අපි පෞද්ගලිකත්වය ආරක්ෂාගෙන කරගෙන වැඩ කටයුතු කළ යුතුයි කියන කාරණය ඔබ සඳහන් කරන්නේ. ඔව්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඕනම ඇප්ලිකේෂන් එකක WhatsApp, Viber, Twitter, Facebook කියලා. ඒ හැම එකකින්ම තියෙනවා privacy and security settings කියලා. හැබැයි කවුරුත් ඒක ගැන බලන්නේ නැහැ. ඒකේ ගිහිල්ලා මොනවද තියෙන settings? මේ අපි කොහොමද මේ settings customize කරන්න ඕනේ? ඒ කිසි දෙයක් අපි බලන්නේ නැහැ. මොකද හේතුව අපි ඒක පාවිච්චි කරන්නේ මිනිස්සුත් එක්ක chat කරන්න. එතකොට අපි හිතනවා අපි කරන දේ ඒකෙන් වෙනවා. නමුත් එහා සම්බන්ධ හොඳ අධ්‍යාපනයක් අපිට නැතිකම හින්දා අපි මේ settings වල කොහොමද වෙන්නේ, මොනවද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැතුව අපේ geolocation informations, ඒ හැම දෙයක්ම අපේ privacy කියන එක අපි මුල් ලෝකෙටම බෙදා දීලා තියෙන. එතන privacy එකක් නැහැ බලන් ගියාම අන්තිමට. මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි අපි ඊට පස්සේ තේරුම් ගන්න ඇයි මේ ප්‍රශ්නේ මේ විදිහට වුණේ කියලා. දැන් අපිට ඇත්ත වශයෙන්ම කියනවනේ මේ රටේ digital forensic කියන එක, අපේ රටේ digital forensic කියන එකක් අපිට ඇති වෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ අර දැන් අපේ කාට හරි අපි පාර යනකොට අපිට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපේ සල්ලි පසුම්බිය උස්සගෙන යනවා. හොරකම් කරගෙන යනවා. අන්න ඒ අවස්ථාවේදී අපි ගිහලා complaint එකක් කරනවා. දැන් මම කිව්වොත් මට මගේ ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆර්මේෂන්ස් හරි මාව ඇටෑක් එකක් කරා, මට ස්ටෝක් කරා, මාව බුලි කරා, මාව හැරස් කරා සයිබර් ස්පේස් එකෙන්. එහෙම කියලා මම පොලිසියට කතා කරොත් ඒගොල්ලෝ මට කෝල් එකක් දීලා ආයි කෝප්ස්ලා කී දිනක් එවන්න ඕනද කියලා. පොලිස් ඔෆිසර්ස්ලා කී දිනක් එවන්න ඕන. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපිට ඒ වගේ ඉන්ටෙලිජන්ස් සෙක්ෂන් එකක් අපේ ඇති වෙන්න ඕනේ. ඔස්ට්‍රේලියාව ඇති වෙනවද ඒ ආකාරයෙන්? හැම රටකම වගේ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් MI5 ලන්ඩන් වල මම ඉංගලන්තේ අවුරුදු ගාණක් හිටියා. උගන්වුවත් එක්කලා යුනිවර්සිටිස් කීපයක රිසර්ච් උත් අපි ගොඩක් කරලා තියෙනවා. MI5 ස්කොට්ලන්ඩ් යාන්. එතකොට ඇමරිකාවෙත් තියෙනවා, ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා. ඒ හැම රටකම තියෙනවා. දැන් අපේ රටෙත් එහෙම යම්කිසි ආයතන බිහි වීගෙන යනවා. නමුත් ඒවා අපි හොඳට ට්‍රේන් කරලා, හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා හොඳට ට්‍රේන් කරලා අපි ඒක පද්ධතිය ඉතාමත් ශක්තිමත් කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව පාසල් අධ්‍යාපනයේට මෙවැනි දැන් කෙනෙකු මේවා භාවිතා කරන ආකාරය පිළිබඳව ඇතුළත් කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද? විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම මේ තාක්ෂණය අපි ඇතුළත් කළ තියෙනවා. හැබැයි මේ තාක්ෂණය කොහොමද ආරක්ෂාකාරී වෙන විදිහට, තමන්ගේ ප්‍රයිවසි එකයි සිකියුරිටි එකයි ආරක්ෂා වෙන විදිහට තාක්ෂණය පාවිච්චි කරන්න ඕන කියන එක ඉතාමත් වැදගත්. නැත්තම් අපි දන්නෙත් නැතුව මම Facebook කරා අපි ඕන තරම් දැකලා තියෙනවා වෙන ප්‍රශ්නවලදී අන්තිමට ඒගොල්ලෝ සීදි වෙන නසා ගන්නවා. සමහරක් අය mental depression වල ඉන්නවා.
මොකද ඒක කාටවත් කියන්න බැහැ. කවුරු හරි කෙනෙක් හිතන්න තමන්ගේ නේකඩ් පික්චර් එකක් ෂෙයා කරන. ඒ ෂෙයා කරන නේකඩ් පික්චර් එක තව කෙනෙක් පාවිච්චි කරලා එයාගේ යාළුවොත් එක්ක ඒක බෙදාගෙන ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ මේ අසනන ළමයි ඒගොල්ලෝ දන්නේ කාත් එක්කද මේ 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 දේ කරන්නේ. මම ගිහලා ස්කෝල් ප්‍රින්සිපල් එක කතා කරනවද, මගේ ටීචර්ත් එක්ක කතා කරනවද, ඒගොල්ලෝ කැමතිද මේක? එතකොට මේ බයයි මේ ළමයි. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මට ටීච බණි, මට අම්මලා බණි. දැන් මෙතනදී ඒ බය නිසා ඒගොල්ලෝ ඉතාමත් මානසික පීඩනයකට ලක් වෙනවා. අපි කියමු කෙනෙකුගේ නිර්වචන ඡායාරූපයක් අන්තර්ජාලයට අතුරත් කරලා තිබිලා ඔවුන් අපහසුතාවයට පත් වුණා තමන් නොදෙනුවත්ව. කොහොමද ඒක අයින් කරගන්නේ? කොහොමද ඒක මේ මේ ඒක දුටු විගසම කෙනෙකුට පුළුවන් දෙක අයින් කරගන්න? බෑ. මොකද අපි ඒ වගේ දේවල් ඒ කරන අය සමහර කාලවලට ඒගොල්ලන් account බොරු fake account හදලා තමයි ඒව දාන්නේ. ඇත්ත account කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. එතකොට ඒක අපිට පුළුවන් පොලිසියකට හරි complaint කරලා එහා සම්බන්ධ ක්‍රියාමාර්ගයක් අරගන්න. නමුත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වෙබ්සයිට්ස් ලංකාවේ තියෙන ඒවා නොවෙන්න පුළුවන්. ඒ අදාළ අංශ වලට දැනුම් දෙන්න බැරිද රට පිට රටවල? පුළුවන්. ඒ අංශ වලට දැනුම් දීලා කරන්න පුළුවන්. හැබැයි ඒ සෑම දෙයක්ම කරන්න ඕනේ අපේ පොලිසිය ඒ වගේ හරහා. දැන් උදාහරණයක් විදිහට Facebook ලෝකේ අපි දන්නවනේ තියෙන තැන ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරොත් ඔවුන් ඒක බලලා ඒ කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ වෙනම සෙක්ෂන් එකක් ඉන්නවා. මොන හරි දෙයක් අපි report කරොත් ඒගොල්ලෝ ඒ හා සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් ඕස්ට්‍රේලියාවේ නම් අපි ඊ සේෆ්ටි කමිෂනර් ඉන්නවා, ది ඔෆිස් ඔෆ් ది ඊ සේෆ්ටි කමිෂනර්. අපි ඒගොල්ලොත් එක්ක ගොඩක් ලං වෙලා වැඩ කරනවා, ගොඩක් ක්ලෝස්ලි වැඩ කරනවා, ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් ගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒගොල්ලන්ට කරන්න. එතකොට ඒගොල්ලෝ එහා සම්බන්ධ ක්‍රියාමාර්ග අරගන්නවා. ඒගොල්ලෝ උසාවිය යන මට්ටමට උනත් ඒක කරන්න කැමති. ඊට අමතරව වෙබ් අඩවියකින් යම් කිසි කෙනෙකුට ඔවුන්ට මේ යම් කිසි මඩ ප්‍රහාරයක් හෝ තමගේ චරිත ඝාතනයක් සිදු කරොත් ඒ වෙබ් අඩවිය තියෙන අර කියන්නේ ඔවුන් කොහෙද රෙජිස්ටර් වෙලා කියන තියෙන තැන තියෙන බලලා එතනින් ඒක ඉවත් කරන්න හැකියාව නැද්ද? පුළුවන්. ඒ දේවල් එතකොට ඒ වෙබ් අඩවි හොස් කරන්නේ කවුද? ඒ වෙබ් අඩවි අයිතිකාරයා කවුද? ඒගොල්ලෝ ඒ කම්පැනි එක මොකන්ද කියලා අපි ඒ කම්පැනි එකටත් ඉන්ෆෝම් කරන්න පුළුවන්. ඊට අමතරව ලීගල් ප්‍රොසීඩිය එකට යන එක තමයි ගොඩක්ම හොඳ. හැබැයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ලීගල් ප්‍රොසීඩිය එකට යන්න බෑ. එකක් ඒ ඉන්න ඒ ඩිපාර්ට්මන්ට්ස් වල හරි ඒ ඒ අවශ්‍ය පුද්ගලයන් ඒගොල්ලන්ගේ කොහොමද දැනුම කියන එක මේ දේ හෑන්ඩල් කිරීමේ දැනුම සාමාන්‍යයෙන් ප්‍රශ්න අපිට සම්බන්ධයෙන් සිදු වෙනවා. ඔබට අපේ කාලය අවසන් වුණ බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ සයිබ ආරක්ෂාව පිළිබඳව. අපි අද විස්24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.